අර ද්‍රව්‍ය සමූහයකින් හතරෙන් පංගු හොයා ගන්නා විදිය. මොකද හොයන්නේ හතරෙන් පංගු? ඔව්. හරි අපි සමාන මොනවාද ද්‍රව්‍ය ටිකක් ගන්නෙමු. නේද? මේ දැන් මේකට හරි මේ අර ඉස්සර වෙලා දෙකේ ළමයි දෙන්නෙක් අතර බෙදුවා වගේ මෙතෙන්දී කුටේ හතර දෙනෙක් ඕන ළමයි හතර දෙනෙක් ඕන. ඉතින් හතර දෙනෙක් අතර තමයි අපි බෙදන්නේ. නේද? අපි අර ඉස්සෙල්ලා වගේම පැන්සල් ගනිමුනේ. පැන්සල් ගනිමු. මේ එහෙනම් අප පැන්සල් හතරක් ගනිමුකෝ. රයිට් ඔයාලා තැත ගන්න මාත් එක්ක පැන්සල් හතර. මෙන්න එක පැන්සල. මෙන්න අනිත් පැන්සල. මෙන්න අනිත් පැන්සල. මෙන්න අනිත් පැන්සල. කක්කල දෙකක් පැන්සල් හතර. හරි දැන් අහගන්න ද්‍රව්‍ය සමූහයකින් හතරෙන් පංගුවක් දැන් හොයමු අපි හතරෙන් එකක් හොයමු දැන් පැන්සල් හතරක් තියෙනවනේ පැන්සල් හතරකින් හතරෙන් පංගුවක් හතරට බෙදලා එක කොටසක් මේ මම රවුම් කරන්නේ ඔන්න හතරට බෙදලා එක කොටසක් නේද හතරෙන් පංගුවක් තමයි මේ රවුම් කරේ. එහෙනම් පැන්සල් හතරකින් හතරෙන් පංගුවකට පැන්සල් කීයක් අයිති වෙනවද? එකයි. නේද? එහෙනම් ඔයාලට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් මෙතන යටි. පැන්සල් පැන්සල් හතරෙන් पेंसल हाथर कीन पेंसल हाथर कीन हाथरीन पांगुआ पेंसल हाथर कीन हाथरीन पांगुआ पेंसल की ये द इकाई पेंसल हाथर कीन හතරෙන් පංගුවක් පැන්සල් එකක් නේද තේරුණාද ඒක ඕන එක මෙන්න මෙහෙම ලියන්න පුළුවන් කොහොමද ඔයාල ක්‍රම දෙකටම ලියා ගන්න පැන්සල් හතරකින් හතරෙන් එකක් හතරෙන් පංගුවක් කියන්නේ හතරෙන් එකක් නේද पेंसल हाथर की हाथरे एका पिए हाथरे नेका यानु एका की एका की पेंसल हाथर की हाथरे पांगुआ पेंसल लेके हरी ने वाड़ी के तेरुना है पेंसल हाथर आती है ना हाथरे के डबे दले एका නේද හතරෙන් එකක් බෑ හතරකින් හතරෙන් එකක් කියන එකයි හරිද ඔව් මේක තේරුම් ගන්න අනිවාර්යෙන් ලියා ගන්න ඕන හොදේ අනිවාර්යෙන් ලියා ගන්න හරි ඒ ඉවරයිනේ अरे तेरा क्या नहीं लगेगा तेरा पेंसल हाथरख
තියෙනවා නැවත පැන්සල් නතර වාලය අදගන්න පැන්සල් නතර අදගන්න අක්කල අදගන්න මට අදගන්න මේ පැන්සල් නතර හැඩ කර කර ඉන්න ඕනේ නැට මට අදගන්න පැන්සල් නතර අදගන්න මායුවේ අඳිනවා මට පේන්නේ අඳිනවා ඉරුණි අඳිනවද නිකන් බලන් ඉන්නවද හරි පැන්සල් හතර තියෙනවා දැන් අර හතර දිනක් අතර අපි බෙදනවනේ දැන් දෙන්නෙකුට ලැබුණේ කීයද ඒ කියන්නේ හතරෙන් දෙකක් කීයද හතරෙන් දෙකක් ඔන්න දැන් කොටස් දෙකක් රවුම් කරමු හතරෙන් දෙකක් පැන්සල් හතරකින් හතරෙන් පාම්බුවක් නෙවෙයි හතරකින් හතරෙන් හතරෙන් පාංගු දෙකක් හතරෙන් පාංගු දෙකක් පැන්සල් කීයද දෙකයි හතරෙන් පාංගු දෙකක් පැන්සල් දෙකයි නේද හතරෙන් පාංගු දෙකක් කියන දැන් මෙතන මේ එක පාංගුවක් මේ එක පාංගු පැන්සල් හතරකින් හතරෙන් දෙකක් කියනු හතරෙන් දෙකක් කියනු දෙකකි දෙකකි right up එකට එහෙම ලියන්න පුළුවන් තේරුම් ගන්න මෙතන තියෙන දේ පැන්සල් හතරකින් හතරෙන් පාංගු දෙකක් වෙන හතරෙන් පාංගු දෙකක් දෙකකි ඒ කියන්නේ හතරෙන් පාංගු දෙකක් කියන්නේ භාගයක් නේ පුතේ මේ බලන්න භාගයක් පැන්සල් හතරකින් හතරෙන් දෙකක් කියනු දෙකකි හතරෙන් දෙකක් කියන්නේ දෙකක් ඉක්මන් කරන් අපිට දැන් අවසන් කරන්න වෙලාව ළඟයි ඉවරයි සර් හතරෙන් තුනක් රවුම් කරා. දැන් අපි ලියන්න පුළුවන් පැන්සල් හතරකින් හතරෙන් පාංගු තුනක්. පැන්සල් තුනයි. මේ පැන්සල් හතරකින් හතරෙන් තුනක් යනු තුනකි හතරෙන් තුනක් කියන්නේ තුනකි. හැබැයි හතරකින් හතරෙන් තුනක්. හතරකින් හතරෙන් තුනක් කියන්නේ තුනයි. එකක් ලියන්න මේ විදිහට. හරි සර් ඔව් එහෙනම් මෙන්න මේක ගෙදරදී කරන්න ඔව් මම එකක්
පළවෙනි එක අටෙන් හතරෙන් එකක් අටෙන් හතරෙන් එකක් එතකොට ඔයාලා මේකට මොනවා හරි අටක් අඳින්න ඕන අපේ ඉතින් බෝල අටක් කැන්ද මේකට හතරකට බෙදලා එක කොටසක් දැන් හතරකට ඉස්සෙල්ල බෙදා ගන්න මුලින්ම දෙකට බෙදෙන මොකද දෙකට බෙදුවා ආ භාගයට දැන් බෙදුවේ භාගිනුත් භාගයට බෙදෙනවා ඔතන භාගයට බෙදුවා භාගිනුත් භාගු හරි මේකත් භාගයට බෙදෙනවා දැන් ඔයාලට පේනවනේ මෙන්න මේ භාගිනුත් භාගය කියන්නේ පාළම් හතරෙන් එකක් කියන්නේ දෙකයි එනම් 8න් 4න් එකක් කියන්නේ 2ක්. මේ 8න් 4න් එකක් කියන්නේ 2ක්. ඕනනම් මේක මෙහෙම පුළුවන් පින්තූරයක් හරින අපි මෙයාගේ කොටුවක් ඇඳලා 4ට බෙදලා මේ සම්පූර්ණ කොටුව 8යි නම් සම්පූර්ණ කොටුව 8යි නම් මේ එක කොටසක් කීයද 2යි නේද? දෙකයි 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 එකතු වෙනානේ අට හැදෙන්නේ එහෙමත් හොයන්න පුළුවන් මෙන්න අටෙන් හතරෙන් එකක් දෙකයි තේරුණා right අටෙන් හතරෙන් එකක් ඔව් එහෙනම් අපිට මෙතන දරියන්න පුළුවන් පිළිතුර දෙකයි එකක් ඇදලා එක උදාහරණයක් මොන දුන්නේ මෙන්න දෙවනි එකට දැන් මේ පින්තූර වලින් තමයි උදාහරණ පිටුර ගත්තේ ඒකයි මම පුතේ වාඩි කිව්වේ මේ භාගවලදී පින්තූර ඉතාල වැදගත් පින්තූරයකින් තමයි පින්තූර ප්‍රයෝග මේ දෙවනි එක කෙදෙදි කරන්න 8න් 4න් 2ක් උත්තරේ ඉතාල දාන වැඩ නැහැ යටින් පින්තූරය ඇඳලා පෙන්නන්න ඕන මේ දෙකම අඳින්න ඕන ඕනනම් මේ මේ ක්‍රමයට අඳින්නත් පුළුවන් මේ නැත්නම් ද්‍රව්‍ය අරගෙන අඳින්න තුන අටෙන් හතරෙන් තුනක් එකටත් එහෙමයි ද්‍රව්‍ය යටින් අඳින්න ඕන මේ යටින් ඉඳ තියන්න දැන් මේක අඳින්න කියපු ප්‍රමාණය මෙතනත් ඉඳ තියන්න මෙතනත් ඉඳ අර එක ෆෝම් වර්ක් එක. අංකල් ලියා ගන්න. ඉතින් මේ භාගවල තව කොටසක් තියෙනවාට 10න් පන් වෙන් කිරීම. හොඳේ. දැන් 4න් පන් වෙන් කිරීමත් තව ඉවර නෑ. තව ටිකක් තියෙනවා අපිට. ගැටු ටිකක් තියෙනවා. මේක තව හොඳට පුහුණු වෙන්න ඕන. මදි පුහුණු වුණා. ඒකටයි 10න් පන් වෙන් කිරීමටයි අපි තව දවසක් කරපුවේ පාඩ හදන්න තරන්න අමාරු මේ එකක් වෙනස් කරමු අදට අපි මෙතනින් අවසන් කරමු